SL section YouTube channel එකට මගේ යාළුවා ඔක්කොම ආයිබෝවන් කියලා පිළිගන්නවා. Apple phone එකක් අපි ගත්තම අනිවාර්යයෙන්ම අපි දන්න දේ තමයි මේකේ iOS version එක. එහෙම නැත්නම් මේකේ OS එක විදිහට iOS එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Samsung phone එකක් ගත්තත්, ඒ වගේම Oppo එකක්, Vivo එකක්, Xiaomi එකක්, Huawei එකක් ගත්තත් අනිවාර්යයෙන්ම මේකේ Android එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ main OS එක විදිහට. ඉතින් මේ Android version එකේ උඩින්ම වෙනමම ඒගොල්ලෝ UI එකක්, එහෙම නැත්නම් වෙනම OS එකක් නිර්මාණය කරනවා ඒගොල්ලගේ customize කරගන්න පුළුවන් විදිහට. ඉතින් Samsung ලාගේ One UI, ඒ වගේම Xiaomi ලාගේ MIUI, ඒ වගේම Huawei ලාගේ EMUI සහ ඒ වගේම Oppo ලාගේ ColorOS වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම Vivo smartphones වලට අපිට මේ Fun Touch OS එක කියන එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහත් Vivo ලා තීරණය කළ තියෙන මේ Fun Touch OS එක වෙනුවට ඒගොල්ලගේ අලුතෙන්ම current OS එකක් නිර්මාණය කරන්න Android version එකට උඩින්. ඉතින් ඒක තමයි එයාලගේ අලුතෙන්ම origin OS එක විදිහට තමයි මේගොල්ලෝ නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එක බලන්න යන මේ origin OS එක මොන වගේද, ඒ වගේම මේ origin OS එක මොන වගේ වේවිද කියලා. ඉතින් එහෙනම් වීඩියෝ දාන්න කලින් ඔයා තාමත් SL section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාටින් රතුපාට subscribe button එක click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. मुलिम में ओरिजिन ओएस का निर्माण निकल दी ने अलग में कंसेप्ट या क्या करते इमन तम ब्रेव द न्यू वर्ल्ड की ने कंसेप्ट के आटे देता माय मिन्न में ओरिजिन ओएस का निर्माण निकल दी तीन इन्हें सा अलग एक्सपीरियंस या देना बड़ा पड़ता है इतना मैं गोलम मेकर निर्माण निकल दी ने एवागे में विवोला में के लॉन्च एक टे विजेस एवागे में आइकन एवागे में एनिमेशन वागे देवल पावर चिकल मेकर कोड़ा लासंट फील गने विधि रहता मैं मेकर निर्माण निकल दी ने तीन इन्हें सा कोड़ा खेमती ने मैं वागे एनिमेशन देवल वर्ल्ड इतनी इन्हें तो मैं मेकर कोड़ा में लासंट निर्माण निकल विवोला अभी डेवल दी ने एवागे मेकर विजेस गने कथा कर मैं विजेस पावा संपूर्ण में एनिमेशन विधि बदला गन तो है एविलावट तीरने में विधि एनिमेशन विधि मेक निर्माण निकल दी ने ඉතින් එතකොට අපිට නිතර නිතර රීෆ්‍රෙෂ් කරගෙන ඉන්න ඕනේ දෙයක් නැහැ. අපිට ටග් ගාලා animation එකක් මාර්ගයෙන් මේක ඉක්මනට මේක තියෙන දේවල් මොනවද, ඒ වගේම මේක වෙනස් වෙන දේවල් මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ origin OS එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක අපිට වෙනම බලා ගන්න පුළුවන් battery capacity එකේ widgets එකක්. එතකොට අපිට මේක battery capacity ගොඩක් ලස්සනට animation එකක් මාර්ගයෙන් battery අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුංචියට battery capacity එක බලන වෙනුවට මෙන්න මේක පාවිච්චි කරලා අපි battery කොච්චර percentage එකක් තියෙනවද කියන निर्माण ఫోన్ ఏకడ కెమెరా ఏకడ యాప్ එක ගියාට පස්සෙ තමයි මේකේ තියෙන ලෙන්සස් මාරුවෙන් තියෙන්නේ. එහෙම නැත්නම් මේක වයිඩ් ලෙන්සස් තියෙනවා, ඒ වගේම ටෙලිෆොටෝ ලෙන්සස් තියෙනවා. මේ හැම දෙයක්ටම වගේට මාරු වෙන්න තියෙන්නේ මේක කැමරා යාප් එකට ගිහිල්ලා. නමුත් මේ ඔරිජින් OS එකේ ඒ දේවල් කරන්න ඕනේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා කැමරා ලෙන්සස් වෙනම දාන්න පුළුවන් විජෙට්ස් එකක් විදියට. ඒතර අපිට පුළුවන් අපිට යන්න ඕනේ ටෙලිෆොටෝ ලෙන්ස් එකට, ඒ වගේම අපිට යන්න ඕනේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකට, ඒ වගේම අපිට යන්න ඕනේ මේන් කැමරා එකට කියලා අපිට මෙතනින්ම තීරණය කරලා අපිට කෙලින්ම මේක संबंध में निकलूँगा वगैरह हम प्रोमोट डेट दिए लापिटे प्रोमोट डेट के फोटो गाने पुलाव में देता मैं मैंने मेक निर्माण के लिए तीन एक ऐसा मन देखने का गुड़ा सुविशेष दिया वो तो खाले इतनों के गाने पुलाव में देता मैंने मेक आप इट बल्ला गाने पुलाव में ना वगैरह मेक था वो फीचर्स विद मेक आइकन कस्टमाइज करने पुलाव वाले कैमरे ना आइकन के लोग करने पुलाव वगैरह आइकन के फोड़ी करने पाव चुके करने पुलाव वगैरह वाले कैमरे ना मेक याटा बाय कर डाल पाव चुके करने पुलाव इतने एक निशा था मैं मेक आइकन कस्टमाइज करने पुलाव की देता मैं गुड़ा मैं लास्ट ने निर्माण के लिए वगैरह मेक नेविगेशन बारे गाने कथा ගොඩක් ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ටිකක් බටන් එකක් වගේ ලස්සනට ටච් එක වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට බටන් එකේ ෆීල් එක ගොඩක් ලස්සනට දෙන්න පුළුවන් විදිහට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම එජ් එකේ පවා අපිට මේ බටන් එකක් තියෙන විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට කැමති නම් ඒක පල්ලෙහාට කරලා මේ හැමදේම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේ ඔරිජින් OS එකේ මේ නැවිගේෂන්ස් බාර් එක නිර්මාණය කරලා දිනවා. ඉතින් ඒ නිසා උපරිම ෆීල් එකක් දෙන්න, ඒ කියන්නේ පාවිච්චි කරන දාට ගොඩක් උපරිම බටන් එකේ ෆීල් එකක් දෙන්න තමයි මෙන්න මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන මේක ගොඩක් හොඳ ෆීචර් එකක් මේ ඔරිජින් OS එක නිර්මාණය කරපු එක. ඉතින් මේකේ ලයිව් වෝල්පේපර් ගැන කතා කරත් මේක ගොඩක් හොඳ මට්ටමක අපිට බලා ගන්න පුළුවන්. මොකද මේකේ තියෙන නේචර් වෝල්පේපර් එක ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඉතින් අපි හිතමු ආට මේ වෙලාවේ පායනවා කියලා. ඒතකොට ආට ඩිස්ප්ලේ එකෙන් සම්පූර්ණයෙන් පායන දර්ශනය බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ආට මේ වෙලාවේ වහිනවා කියලා හිතන්නකෝ. ඒතකොට ආට
පුළුවන් මේකේ ඩිස්ප්ලේ එකේ වැස්ස වගේ බලාගන්න. ඉතින් මේක නේචර් එකත් එක්ක ගොඩක් ලස්සනට ඉන්ක්ලූඩ් කරලා පාවිච්චි කරපු දෙයක් විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා විදේ එක හරියට මේකේ බැලන්ස් කරලා ඒක හරියට ට්‍රැක් කරලා අපිට ඩිස්ප්ලේ එකෙන් පෙන්වනවා මේ වෙලාවෙත් මොනවා ගියේද කියලා. ඒ වගේම මේ වෙලාවේ දහවල් කාලයක් නම් දහවල් කාලෙ, ඒ වගේම රාත්‍රී කාලයක් නම් රාත්‍රී කාලෙ විදිහටත් අපිට මෙන්න මේකේ බලාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලයිව් වේපර් එක ගැතින් ගැතනම් ගොඩක් ලස්සනට අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මට පොඩ්ඩක් සැකයක් තියෙනවා මේ ඔරිජිනල් OS එක නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම Apple එකේ තියෙන ලොන්ච් එක නිර්මාණය කරපු කෙනෙක්ම. ඉතින් ඒ නිසා මේකේ සම්පූර්ණයෙන්ම අපිට iOS එක විදිහට බලාගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ගොඩක් ලස්සනට නිර්මාණය කරපු OS එකක් විදිහට මේ ඔරිජිනල් OS එක හඳුන්වන්න පුළුවන්. ඉතින් Vivo ල මේ OS එක ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ ඒගොල්ලගේ අලුත්ම Vivo X60 කියන ෆෝන් එකට. ඉතින් මේ ෆෝන් එකේ Android 11 එක අපිට main OS එක latest එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන්ම අනුන්වා දෙන මේ ඔරිජිනල් OS එකත් මෙන්න මේ ෆෝන් එක අපිට බලාගන්න පුළුවන් වෙන හින්දා තමයි අර software එක අතින් ගොඩක් ලස්සනට අපිට බලාගන්න පුළුවන් වෙන විදියට තමයි මෙන්න මේ ඔරිජිනල් OS එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ඔරිජිනල් OS එක ගැන? ඉතින් ඒ වගේම ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා දැන් පාවිච්චි කරන OS එක මොකක්ද? ඒ වගේම ඔයා Apple ෆෝන් එක පාවිච්චි කරනවා නම්, ඒ වගේම ඔයා Samsung ෆෝන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාවිච්චි කරන OS එක ගැන පල්ලෙහෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙතෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මොකද ඒතකොට මම මේ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම follow කරන්න අපි Instagram එකේ Facebook එකේ. ඉතින් මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඔක්කොමටම හමු වෙමු.